අයිබෝවන් සාදරයෙන් පිළිගන්න ඔයා සරුගත යුටියුබ් නාලිකාවට අද වීඩියෝ එකක් මම අරන් ආවේ ඔයාලගේ එරවලුව ගාවට යොදා ගැනීමට පුළුවන් ඉතාමත් හොඳ දියර පෝර එකක් හදාගන්න විදිය ඒ වගේම ඉහළ අස්වැන්නක් ලබා ගැනීමටත් මේ දියර පෝර එකෙන් හැකියාව තියෙනවා ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් සරුගත යුටියුබ් නාලිකාව subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න කියලා ඊට හැපැති තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා ඉල්ලනවා මේ දියර පෝර එක ටිකක් විශේෂ දියර පෝර එකක් මේ දියර පෝර එක හදාගන්න අපිට අපේ වගාවෙන් පස් සාම්පල්යක් ලබා ගැනීමට සිද්ධ වෙනවා ඉතින් මේ පස් සාම්පල් එක ලබා ගද්දී ඔයාගේ වගාවේ තනින් තන අඟලක් පමණ යටින් තියෙන පස් තමයි යොදා ගන්න ඕනේ ඉතින් මේ ලබා ගන්න පස් සාම්පල් එක ග්‍රෑම් 500ක් පමණ වුණාම හොඳටම ප්‍රමාණවත් ඊළඟට අපිට අවශ්‍ය කරනවා ගිනි සීරියා එහෙම නැත්නම් ලාඩප්පා සෙවන කියන නම් වලින් හඳුන්වන්නේත් මේ ශාකය. ඒ වගේම ඉපිලිපිල් ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා ගොම. ඒ වගේම අපි කලින් ලබාගත් පස් සාම්පලයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. මුලින්ම මේ ගිනි සීරියා සහ ඉපිලිපිල් කුඩාවට කපා ගන්න ඕනි. එතකොට අපිට මේ පොහොර එක ඉතාමත් ඉක්මනින් හදා ගන්න පුළුවන්. එතකොට මේ පොහොර එක දිරාපත් වීමට යන කාලය ඉතාමත් අඩුයි. ගිනි සීරියා සහ ඉපිලිපිල් කියන ශාකවල නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ හේතුව නිසා තමයි අපි මේ සඳහා ගිනි සීරියා සහ ඉපිලිපිල් කියන ශාක යොදාගන්නේ. ඊළඟට අපිට ටිකක් ලොකු භාජනයක් අවශ්‍ය වෙනවා. මේ කපාගත්ත ඉපිලිපිල් සහ ගිනි සීරියා කොළ ටික අපිට මේ භාජනයට පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ භාජනයට අපි කලින් ලබාගත් සාම්පල් එක විසිරුවලා යොදා ගන්න ඕනේ. මම කලින් කිව්වා වගේ පස් සාම්පල් එක ග්‍රෑම් 500ක් පමණ වෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ගොම ටික යොදා ගැනීමට අපිට පුළුවන්. මේ සඳහා අපි අමු ගොම යොදා ගන්නවා නම් ගොඩක් හොඳයි. වේලුණු ගොම වලට වඩා මේ අමු ගොම වල සුද්ධ ජීවීන්ගේ ගහණය ඉතාමත් වැඩි. ඊළඟට අපිට මේකට ජලය එකතු කර ගන්න පුළුවන්. ජලය යොදද්දී අමුද්‍රව්‍ය ප්‍රමාණයටම යොදා ගන්න ඕනි. ඒ වගේම මේ සඳහා වැසි ජලය, ඒ වගේම උල්පත් ජලය යොදා ගන්න පුළුවන්. ක්ලෝරින් සහිත ජලය යෙදීමේදී මේ දියරය සාර්ථකව හදාගන්න අපිට බෑ. ඒ නිසා තමයි උල්පත් ජලය හෝ වැසි ජලය මේ සඳහා භාවිතා කරන්න ඕනි. මේ ආකාරයෙන් හදාගත්ත පොහොර මිශ්‍රණය හොඳින් කලවම් කරලා දවස් 7ක කාලයක් තියන්න ඕනි. මේ දවස් 7ක කාලයක් තියද්දී ඔයාලට පුළුවන් දැලකින් ආවරණය කරලා තියන්න. මොකද නැත්තම් මදුරුව බෝ වෙන්න පුළුවන්. ඒ වගේම දිනපතා මේක කලවම් කිරීම සිද්ධ කරන්න ඕනි. දවස් 7ක් පමණ යද්දී මේ දියරේ හොඳින් දිරනවා. ඒ වගේම ඔයාලට දවස් 14ක කාලයක් තියාගන්න පුළුවන් නම් තවදුරටත් මේක ජීර්ණය කරගන්න පුළුවන්. ඉතින් දවස් 7කට පස්සේ මේ දියර පෝර එක හැදිලා ඉවරයි. අපිට පුළුවන් මේ දියර පෝර එක පෙරලා අපේ වගාවට යොදාගන්න. අපි මේක ස්ප්‍රේ එකක් විදියට යොදනවා නම් අපිට පුළුවන් එකට එක කියන අනුපාතයෙන් ජලය සමග මිශ්‍ර කරලා ස්ප්‍රේ එකක් විදියට යොදන්න. ඒ වගේම මේ දියර පෝර එක ස්ප්‍රේ එකක් විදියට යොදනවටත් වඩා සාර්ථකම වෙන්නේ පසට යොදා ගැනීම මගේ. මොකද අපි සාම්පල් එක ලබා ගත්තේ පසේ ඉන්න සුදු ජීවීන්ගේ. ඉතින් එයාලා වර්ධනය කිරීම තමයි මෙතෙන්දී අපි ප්‍රධානම බලාපොරොත්තු වෙන කාරණේ වෙන්නේ. ඒ නිසා අපිට පසට යොදාගද්දී පැලේ මූල කලාපයට මේ දියරේ යොදන්න පුළුවන්. මේ දියරේ යොදන්න කලින් අපි මේ මූල කලාපයේ වටේට හොඳට පස බුරුල් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ දියරේ පැලේ සඳහා යොදා ගන්න ඕනේ. සාමාන්‍ය මිලිලීටර් 50ක් පමණ එක ගහකට හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලට ඊට වඩා යොදන්න පුළුවන් නම් ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට කියන්න අමතක වෙච්ච කාරණේ තමයි මේ දියර පෝර එක සතියකට එක වතාවක් යොදා ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයා මේ දියර පෝර එක යොදලා සති කිහිපයක් යද්දී ඔයාට දැක් ගන්න පුළුවන් ඔයාගේ වගාවේ පැල ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා. ඒ වගේම ඉතාමත් ඉහළ ගුණාත්මයෙන් යුක්ත අස්වැන්නක් ඔයාට ලබා දෙන ආකාරය ඔයාට දැක් ගන්න පුළුවන්. අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.